කොවිඩ් 19 වසංගතයත් සමගින් සෞදි අරාබිය අසරණ වූ ශ්‍රී ලාංකිකයෝ මව්බිමට යාමට නොහැකිව විවිධ පීඩාවන්ට සහ දුෂ්කරතාවයන්ට ගොදුරුව අන්ත අසරණව සිටින බව සෞදි අරාබියේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. දහස් ගණනක් වන මෙම අසරණ වූ ලාංකික ප්‍රජාව පවසනුයේ මාස ගණනාවක් තිස්සේ පවතින කොවිඩ් වසංගතයත් සමග විශාල පිරිසකගේ රැකියා අහිමි වූ බවත් ඒ අනුව රැකියාවන් කරමින් සිටි ආයතන මගින් නවාතැන් සහ අනෙකුත් පහසුකම් කපා හැර ඇති බැවිනුත් ආහාර සහ අනිකුත් වියහියදම් නොමැති කමිනුත් දැඩි ලෙස අසරණ වී ඇති බවත් සමහර ආයතන මගින් රටෙන් පිටවීමේ වීසා නිකුත් කර ඇති අතර වීසා සහ ඉකාමා කල්ලිකුත් වීම හේතුවෙන් රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් ගෙවා නැවත අලුත් කිරීමට සිදුවීම හේතුවෙන් දැඩි පීඩනයකට ලක් වී ඇති බවද පවසයි. පසුගිය කාලය තුල ගුවන් යානා කිහිපයක් සෞදි අරාබියට පැමිණියද අධික ගුවන් ගමන් ගාස්තු අය කිරීමේ හේතු මත මව්බිමට යාමට නොහැකි වූ බව පවසන බොහෝ පිරිසක් තම දුක් ගැනවිලි සමග පවසනුයේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් ගුවන් යානායවා දහසකට අධික වූ මෙම පිරිස් ඉතා ඉක්මනින් ගෙන්වා ගන්නා ලෙසයි. මේ වන විට රැකියා සහ අනෙකුත් පහසුකම් අහිමි වීම හේතුවෙන් බොහෝ පිරිසකට ආහාර පාන පවා නොමැතිව අන්ත අසරණව කල් ගෙවන බව පවසන අතර ඉක්මනින් මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පවසයි. විශේෂයෙන්ම මේ වන විටත් සෞදි අරාබියානු ගුවන් සේවා ශ්‍රී ලංකාවට හැර දකුණු ආසියාවේ සියලුම රටවලට ගමන් වාර ආරම්භ කර ඇත්තේ එම රටවල පුරවැසියන් සඳහා ගුවන් පහසුකම් ආරම්භ කරමින් වන අතර ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, පකිස්තානය, පිලිපීනය යන රටවල් තමන්ගේ පුරවැසියන් තම රටවල් වෙත ගෙන්වා ගැනීම සඳහා තම ගුවන් යානාව ප්‍රවාහනය කොට නිම කර ඇතිමුත් ශ්‍රී ලාංකික ප්‍රජාව පමණක් ඉතිරිව ඇති බව සඳහන් කළ යුතුමයි. ඉන්දියාව මේ වන විටත් තම පුරවැසියන් තම රටට ගෙන ගොස් ගුවන් තොටුපලේ කරන PCR පරීක්ෂණ ප්‍රතිඵල මත තම නිවසේ සිට නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වන අතර අනෙකුත් රටවල්ද ඒ අයුරින්ම තම පුරවැසියන් තම රටට ගෙන්වා ගනී.